සුබ දවසක් කියලා පිළිගන්නවා තිරිබෝ channel එකට එකතු වෙලා ඉන්න සියලු දෙනාටම හොඳයි අදත් මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන Binance අරා නොමිලේ crypto currency earn කරපු ලොන් අවස්ථාවක් සම්බන්ධ විස්තරයක් මේ දරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ event එකට ඔයාලා සහභාගී වෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට verified Binance account එකක් තියෙනවා. ඉතින් Binance account එකක් නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාලා අපේ channel එකට ඇවිල්ලා මෙන්න මේ video එක බලලා Binance account එකක් හදාගන්න. ඒ වගේම Binance account එකක් හදාන්නේ කොහොමද කියලා මම video එකක් පහත දිශිනාගේ පහත comment section එකේ දාලා තියෙනවා. ඔයාලට විනාඩි 8ක් ඇතුළත සාමාන්‍ය මේ Binance account එකක් හදා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම තව දෙයක් මතක් කරන්න යාලුනේ ඔයාලට මතක ඇති මම ඊයේ දවසේ අපේ USDT giveaway එක එහෙම නැත්නම් අපේ 7 වෙනි USDT giveaway එක සම්බන්ධ විස්තරයක් දාලා තිබ්බා මගේ channel එකේ. ඉතින් ඔයාලා තාමත් ඒ USDT 10ක් නොමේ ලබා ගන්න පුළුවන් අවස්ථාවට සම්බන්ධ වෙලා නැත්නම් මෙන්න ඉදිරිය බලා ගන්න පුළුවන් USDT 10ක් coin නම් අනිවාර්යෙන් බලන්න කියලා මම video එකක් දාලා තියෙනවා ඊයේ දවසේ. අනිවාර්යෙන් මේ video එක බලලා මේ event එකට සම්බන්ධ වෙන්න කියලා මතක් කරනවා. හොඳයි අද අපි කතා කරන event එකේ link එක යන්නේ පහත දිස්වෙනවාගේ පහත comment section එක මම pin comment වශයෙන් දාලා තියෙනවා. ඔයාලා link එකෙන් ආවට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට මම මේකෙදි මේ event එක මොකක්ද කියන දේ පිළිබඳ පුංචි idea එකක් දෙන්නම්. මේ event එක Binance Football event එක. ඉතින් මේ Binance Football event එක හරහා තමයි ඔයාලට මේකෙදි ඩොලර් ලක්ෂ 10ක් යනකම් මේකෙදි ඔයාලට rewards මෙයාලා මේ Binance එකෙන් වෙන් කරලා තියෙනවා. ඉතින් මේ 2022 අවසාන ඉවෙන්ට් එක තමයි මේ ෆුට්බෝල් වලින් කරන අවසාන ඉවෙන්ට් එක. ඉතින් මේකෙදි ඔයාලට NFT પાස්පෝට් එකක් නිර්මාණය කරන්න වෙනවා. ඉතින් ඒකේ මහලකු දෙයක් නෑ. ඒක කරන්නේ කොහොමද කියලා මම ඔයාලට මේ වීඩියෝ එකේදී කතා කරනවා. ඒ වගේම මේ ඉවෙන්ට් එකට සහභාගී වෙන්නේ කොහොමද කියලත් මම ඔයාලට කතා කරනවා. ඉතින් මේකෙදි ඔයාලට කිසිදු මුදලක් වැය නොකරත් මේ ඉවෙන්ට් එකට සහභාගී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම්කිසි ට්‍රේඩින් පෙෂර් එකක් එහෙම නැත්නම් ට්‍රේඩින් වොලියුම් එකක් හදලත් ඔයාලට මේ ඉවෙන්ට් එකට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා A to Z මම මේ සම්බන්ධව කතා කරනවා. යෝගම යාලනේ තව දෙයක් මතක් කරන්න ඕනේ ඔයාලා තාමත් තිරිබෝ channel එකත් එක්ක subscribe කරලා එකතු වෙලා නැත්නම් දැන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන කියලා මතක් කරනවා. ඒ වගේම පහතින් බේසන් එකට තමයි අපි මේ දේ video එකක් upload කරපු සෙනින් ඔයාලා ගාවටම ගෙන ගන්න හැකියාව තියෙන්නේ. හොඳයි යාලනේ ඔයාලට ඉතින් මේ විශේෂයෙන් මතක් කරන්න තියෙන මේ event එක නම් මග අරින්න බෑ. ඉතින් අපිට මේ event එක හරහා ලොකු මුදලක් අපිට දිනා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි මේ event එකට මම අර ඉස්සෙල්ලා කියපු විදිහට ඩොලර් ලක්ෂ 10ක ප්‍රමාණයක් මේ event එකට වෙන් කරලා තියෙනවා Binance එකේ. ඉතින් ඒක නිසා අපිට මේ event එකෙන් සාමාන්‍ය යම්කිසි ප්‍රමාණයක් අපිට අනිවාර්යයෙන්ම ගලව ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ event එකත් අනිවාර්යයෙන්ම කරලා තියාගන්න. ඉතින් ඔයාලා ඉස්සෙල්ලාම link එකෙන් ආවට පස්සේ මෙතන තියෙනවා login කියලා button එකක්. මෙන්න මේ login කියන button එක touch කරගන්න පුළුවන්. ඒද login කියන button එක touch කරගෙන වාගේ Binance එකේ email එක සහ password එක දාලා ඔයාලට මේ event එකට log වීමේ හැකියාව තියෙනවා. හොඳයි ඊට පස්සේ මම ඔයාලට මෙතනින් පෙන්නන්නම් මෙතනින් ඔයාගේ email address එක ගහලා මෙතනින් ns දීලා ඔයාගේ password එකක් දාලා ඔයාගේ 2FA authenticator තියෙනවා නම් ඒවා type කරලා ඔයාට Binance එකට කෙලින්ම log වීමේ හැකියාව තියෙනවා. හොඳයි යාළුවනේ ඔයාලා Binance එකට log වුණාට පස්සේ මෙන්න ඉදිරියට ඔයාට claim කියලා button එකක් එනවා. ඉතින් අපි මේකෙදී අපේ NFT passport එක claim කරගන්න ඕනේ. ඉතින් ඔයාලට ඒකට කරන්න තියෙන්නේ මෙන්න ඉදිරියේ මේ claim කියන button එක පාරක් touch කරගන්න පුළුවන්. මේ ඉදිරියට touch කරාට පස්සේ සමහර වෙලාවට මෙතන ඔයාට මේ පොඩ්ඩක් load වෙන්නේ නැත් load එහෙම නැත්නම් ඔයාට i පාරක් touch කරන්න වෙයි. ඉතින් මේකෙදී අපිට මේ NFT එක claim කරගන්න නම් අපිට පුංචි වැඩ වගයක් කරන්න තියෙනවා. ඉතින් මේකෙදී ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මෙතන අපිට මෙන්න මේ પાස්පෝට් එක ගන්න ඕන නම් අපිට මේකෙදී මේ ස්ටෑන්ඩඩ් වගේම සුපර් කියලා මේකෙදී levels දෙකක් තියෙනවා. ඉතින් මේකෙදී මේ මම ඉස්සෙල්ලාම ස්ටෑන්ඩඩ් ලෙවල් එක ගැන කතා කරන්නම්. ස්ටෑන්ඩඩ් ලෙවල් එකෙන් ඔයා මේකෙදී මේ NFT પાස්පෝට් එක ලබා ගන්නවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම මෙතන මේ buy button එක touch කර ගන්න ඕනේ. මේ button එක touch කරාට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපිට මේ coins වගේයක් එනවා. අපි මේ ALPINE කියන coin එක හෝ එහෙම නැත්නම් මේක හෝ මෙන්න මේ වගේ එක coin එකක් ඔයාලා අනිවාර්යයෙන්ම buy කරලා තියා ගන්න ඕනේ. ස්ටෑන්ඩඩ් ඔයා මේ token එක ගන්න ඕන. එහෙම නැත්නම් ස්ටෑන්ඩඩ් mood එකට ඔයා මේකෙදි මේ event එකට සහභාගී වෙනවා. එහෙම නැත්නම් මේ fan passport එකට සහභාගී වෙනවා නම්. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙතනින් එක්ක මෙහෙම කරන්න. එහෙම නැත්නම් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඕ කියලා දාලා තියෙනවා. ඔයාලා එක්ක කිසිදු මුදලක් වැය කරන්න නැතුව මෙතන මේ invite friend option එක use කරලා ඔයාලට Binance account එකක් වගේ යාළුවෙක්ට හදන්න මේකදී invite කරන්න පුළුවන්. එහෙම ඉන්වයිට් කරොත් ඔයාලා මේ බේසික් ලෙවල් එකට ඔයාලා සුදුසුකම් ලබනවා. එහෙම නැත්නම් sorry බේසික් නෙමෙයි ස්ටෑන්ඩඩ් ලෙවල් එකට සුදුසුකම් ලබනවා. ඔයා එක්ක මේකෙන් මම අර කියපු විදිහට මේ ෆෑන් ටෝකන් වලින් එකක් buy කරන්න ඕනේ. මේක ටෝකන් එකක් සාමාන්‍යයෙන් ඩොලර් දෙකක් විතර වෙනවා. ඩොලර් දෙකක් buy කළා Binance එකෙන් buy කළා තිබ්බනම් හරි. එහෙම නැත්තම් එහෙම කරන්න බැරි කෙනෙක්ට මුදල් නැති කෙනෙක්ට පුළුවන් මෙතන ඉන්වයිට් ෆ්‍රෙන්ඩ් එක යූස් කරලා යාළුවෙට ඉන්වයිට් කරන්න පුළුවන් මේ link එක share කරලා මෙන්න මේ event එකට සහභාගී වෙන්න කියලා Binance account එකෙන් නම් Binance account එකත් open කරගන්න කියලා කියන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඒක හෝ මේක කරගන්න අනිවාර්යෙම. ඉතින් මේ දෙකම කරන්න අවස්ථාවක් නැහැ.
ඉතින් වගේම සුපර් ලෙවල් එක තියෙන මෙතන බලා ගන්න පුළුවන්. ඔයා මේක කම්ප්ලීට් කරනවා නම් මෙතනක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන් මේ ෆෑන් ටෝකන් 10ක් ඕනේ. අපිට අරකෙදී මේ ස්ටෑන්ඩඩ් මූඩ් එකේදී එකයිනේ තිබ්බේ. දැන් මේකෙදී අපිට 10ක් ඕනේ. ඔයාලා එක්ක ස්ටෑන්ඩ් සුපර් මූඩ් එකටම කෙලින්ම එන්න පුළුවන්. මේකෙදී මේ මෙතන තියෙන මේ බයි බටන් එකට ටච් කරාම තියෙන මේ ටෝකන් වලින් 10ක් බයි කරලා තිබ්බොත් ඒක සාමාන්‍ය ඩොලර් 25ක් විතර සාමාන්‍ය මේකෙදී බයි කරලා තියාගන්න වෙයි කොයින්ස්. මම ඒක බයි කරන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන්නම්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේකෙත් තව ඔප්ෂන් එකක් තියෙනවා USDT නැති කට්ටියට. මෙතන මේ ඉන්වයිට් ෆ්‍රෙන්ඩ් ඔප්ෂන් එක යූස් කරලා යාළුව 3 දෙනෙක්ට මේ Binance app එකේ register වෙන්න එන්න කියලා මේකෙදී ඉන්වයිට් කරලා යාලා verify කරගත්තට පස්සේ ඒකනොත් ඔයාලට මෙන්න මේ NFT passport එක claim කරගන්න පුළුවන්. ඉතින් මම මේකෙදී මම ඔයාලට කරලා පෙන්නන්නම්. මෙතන මේ buy button එක touch කරාම තියෙනවා ALPINE කියලා මේ coin එක. මේ coin එක මම buy කරලා පෙන්නන්නම්. මේ coin එක මම Binance එකට ගිහිල්ලා මම දැන් buy කරනවා. හොඳයි යාලේ, මම දැන් මේ විදිහට Binance account එක open කරගත්තා. ඉතින් ඔයා මේකේදී ඔයාගේ USDT තියෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ trade එකට ගිහිල්ලා මෙතන මේ උඩින්ම බලා ගන්න පුළුවන් search bar එක තියෙනවා. ඒකේ වා ALPINE කියන එක මේ විදිහට touch කරගන්න. එතකොට ඔයාට ALPINE USDT pair එක open වෙනවා. ඒක touch කරගන්න පුළුවන්. එතකොට ඔයා මේකේදී මම අර ඉස්සෙල්ලා කියපු විදිහට පළවෙනි mode එකේ standard mode එකෙන් ඔයා කරනවා නම් ඔයාට අනිවාර්යයෙන් මෙතනින් එක ටෝකන් එකක් buy කරත් ඇති. එකක් buy කරනවා කියන්නේ ඔයාලට ඩොලර් 2.53ක් තමයි එන්නේ. නමුත් ඔයාට හැබැයි මේකෙදි USDT 10ක හෝ 11ක උඩරිම buy කරන්න වෙනවා. ඉතින් ඒක නිසා එහෙම buy කරොත් ඔයාට ටෝකන් 4ක් විතර buy කරගන්න පුළුවන්. ඉතින් මම අරකෙදි දැන් කිව්වනේ අපිට මේ ALPINE ටෝකන් 10ක් තිබ්බොත් අපිට අනිත් ඇඩ්වාන්ස් මෝඩ් එකට එන්න පුළුවන් කියලා. එතකොට අපිට ප්‍රතිලාභ වැඩි. ඉතින් මම ඒක නිසා මෙතනින් මම ඔයාලට buy කරලා පෙන්නන්නම්. සාමාන්‍යයෙන් අපිට 10ක් ඕනේනේ. මම 10ක් ඕන නිසා 11ක්ම මම buy කරනවා මේකෙදි. මං ගා USDT දැන් 30ක් තියෙනවා. ඒක නිසා මම මෙතෙන් දැන් limit order එකක් දාලා buy ALPINE කියන එක touch කරා. හරි. දැන් මම මේ ඉදලා ALPINE කියන tokens එහෙම නැත්නම් crypto buy කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි බලමු දැන් අපේ passport එක claim කරගන්න පුළුවන්ද කියලා. මම ඊට පස්සේ මේ ඉදලා IPR ක් අපේ event එක තිබ්බ දැනට යනවා. හොඳයි යාලේ, මම ඔයාලට කියපු විදිහට දැන් මම දැන් මේකෙදී සහභාගී වෙලා තියෙන්නේ. මෙන්න මෙතනම පෙන්නන්නම් මේ claim එකට ගිහිල්ලා IPR ක් claim එකට ගියාම අපිට මෙතන open වෙනවා. මෙන්න මේ විදිහට standard mode එකයි super mode එකයි. මම දැන් super mode එකට තමයි මම මේකෙදී සුදුසුකම් ලබලා තියෙන්නේ. මොකද මම token 10ක් buy කරලා තියෙනවා. ඉතින් එතකොට මම කරන්න ඕනේ මෙතනින් ඊළඟට දැන් මම super level එක නිසා මෙතනින් free claim කරනවා. එහෙම නැත්නම් ඔයා standard level එකේ නම් ඔයා මෙතනින් free claim කරන්න. දැන් මෙතනින් මම super level එක නිසා token 10ක් buy කළා නිසා මම මෙතනින් free claim කියන button එක පාරක් touch කරගන්නවා. හරි. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් successfully claim කියලා දැන් මේ විදිහට අපිට ඇවිල්ලා තියෙනවා. හරි. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් දැන් මේ අපි event එකට දැන් සහභාගී වෙලා තියෙන්නේ. හොඳයි යාළුවෝ, ඔයාලා මේ විදිහට NFT passport එක claim කරාට පස්සේ ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් join කියලා button එකක් තියෙනවා. ඉතින් ඔයා ඊට පස්සේ මෙන්න මේ join කියන button එක පාරක් touch කරගන්න ඕනේ. හරි. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ Binance fan token එකේ දැනට දැන් මේ event එකේ තියෙන football event ගැන මෙතන මෙයාලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් ඊළඟට passport කියලා එකක් තියෙනවා ඔයාලට යටම. මෙන්න මේක touch කර ගන්න පුළුවන් ඊළඟට. ඒක touch කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න විදිහට my rewards කියලා එකක් තියෙනවා මෙන්න මෙතන. දැන් මේකෙදි ඔයාලට reward center එකට මේකෙදි vouchers එන්න පුළුවන්. එහෙම නැත්නම් cash vouchers, gift vouchers, එතකොට මේ trading free එකෙන් අඩු වෙන මේ වගේ vouchers එනවා. මෙන්න මේ event එක ඔයාලා කරනවාට අන්නේ අර ලක්ෂ 10ක් ඩොලර් ලක්ෂ 10ක් බෙදලා දෙනවා කිව්වෙ මෙන්න මේ event එකේ මෙන්න මේ task ටික කරනවාට තමයි. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන් සාමාන්‍ය අපිට හම්බෙන NFT වර්ග මේ වගේ දේවල් මෙතන මෙයාලා සඳහන් කරලා තියෙනවා. තාම මේක load වෙමින් පවතිනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට nominee cryptocurrency earn කරගැනීමේ අවස්ථාවක් තියෙනවා මෙන්න මේ football event එක හරහා. ඉතින් මම හිතනවා මේ event එක පිළිබඳව ඔයාලට idea එකක් ලැබෙන්න ඇති කියලා. ඉතින් ඒ වගේම ඔයා මේකදී අර fan token buy කරානේ. මේ මම අර home එකට ගියාම ඔයාලට කිව්වේ මෙතනින් අර claim එකට ගියාට පස්සේ ඔයාලට fan token buy කරන්න ඕනේ කියලා. ඉතින් ඔයා buy කරාට පස්සේ
වාටේ බයි කරපු ටෝකන් ටික කැමති නම් විකුණන්නත් පුළුවන්. එහෙම නැත්නම් වාට මේක තියාගෙන ඉන්නත් පුළුවන්. ඉතින් මේ ඉවෙන්ට් එක ඉවර වුණාට පස්සේ තමයි අපිට මේකෙන් හම්බෙන ප්‍රතිලාභ ටික හම්බෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාලා අනිවාර්යයෙන්ම අපේ channel එකත් එක්ක දිගටම එකතුලා ඉන්න යාළුවනේ. මම මේ සම්බන්ධව අප්ඩේට් එකක් දාන්නම් අපේ Telegram channel එකේ හෝ එහෙම නැත්නම් අපේ YouTube channel එකේ community post එකක් වශයෙන් හෝ නැත්නම් YouTube video එකක්ම අනිවාර්යයෙන්ම ගේන්න try කරන්න. ඉතින් ඊට පස්සේ මේකෙන් හම්බෙන සාමාන්‍ය අපිට හම්බෙන ඩොලර්ස් ටික කොහොමද ගන්නෙ මේ වගේ දේවල් සම්බන්ධව අපි ඉදිරියට කතා කරනවා ඒක නිසා ඔයාලා අනිවාර්යයෙන් අපේ channel එකත් එක්ක subscribe කරලා දෙකම එකතුලා ඉන්න කියලා මතක් කරනවා හොඳයි ඔයාලා මම හිතනවා මේ වීඩියෝත් ඔයාලට ගොඩක් වැදගත් වෙන දෙයක් ඉතින් වීඩියෝ වැදගත් වුණා කියලා හිතනවා වීඩියෝ ලයික් එකක් දාන්න comment එකක් දාන්න ඒ වගේම ඔයාලා සාමත් අපේ Telegram channel එකට join ලා නැත්නම් දැම්ම join වෙන්න කියලා මතක් කරනවා හොඳයි ඔයාලා තවත් මේ වගේ වීඩියෝ එකදී හමු වෙමු thank you all of you